දහට හැවිරිදි රම්යා විදර්ශනී සුපුරුදු පරිදි රැකියාවට ගියාය. තම ගමේ සිට රැකියාවට යාම දුෂ්කර බැවින් ඇය තම මවගේ මල්ලි එනම් මාමාගේ නිවසේ නතරව සිට රැකියාවට යාමට පටන්ගෙන තුන් මසක් පමණ ඇත. රැකියා ස්ථානයේ සිට එම කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සේවයෙන් පැමිණෙන විදර්ශනී මාමාගේ නිවසට යාමට ඇති කෙටි දුර යන්නේ පා ගමනින්ය. පළවෙනිදා ඇය සවස 6:30ට පමණ කාර්යාල ප්‍රවාහන සේවයේ පැමිණ සුපුරුදු තැනින් බැස්සාය. ඒ වෙන විට සිහින් පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණි. එක් අතකින් කුඩේ ඉහලාගෙන අනිත් අතින් ජංගම දුරකථනයෙන් තම මිතුරාට කතා කරමින් ඇ ඉදිරියට ගියාය. ඇයට යා හැකි වූයේ කෙටි දුරකි. එකවරම ඇ කෑ ගැසුවාය. ඒ ජංගම දුරකථනයෙන් ඇ සමග කතා කරමින් හුන් තරුණයාටද ඇසිනි. ඒත් සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකු නොදත්තාය. වෙලාව රාත්‍රී 8:00 විය. සුපුරුදු වේලාවට විදර්ශනී නිවසේ නොපෙමිණි බව දුටු ඇගේ මාමා ඒ බව විදර්ශනීගේ පියාට දැනුවාය. එය එදින නිවසේට හෝ යන්නට ඇතැයි සිතූ නිසාය. දේනිය මාමාගේ නිවසේට නොගිය බව දැනගත් විදර්ශනීගේ පියා දේවත්ත හන්දියට ගියේය. ඒ තම දේනිය සමග එකට සේවය කරන ළමයින්ගෙන් ඇය පිළිබඳව දැන ගැනීමටයි. විදර්ශනී එදින වැඩට පැමිණ සිටි බවත් සවස මාමාගේ නිවසට ගිය බවත් ඔවුන් කියන්නට විය. විදර්ශනීගේ පියා තවත් දෙතුන් දෙනෙකු සමග රිදී යාලියද්ද අලු කැටියාවේ පිහිටි තම මස්සිනාගේ නිවසට ගියේය. දේනිය බසෙන් බසින ස්ථානයේ සිට ඔහු දේනිය සොයන්නට සිටුවේය. ඒ අතර ඔහු තම පුතුරද කතා කළේය. පුතේ නංගි ගෙදර ආවේ නැහැ. ඒ වෙන විටත් විදර්ශනීගේ පියාට හෝ ඥාතීන්ට දේනියගේ අතුරුදහන් වීම පිළිබඳව සැක සිටීමට කිසිවක් නොවේය. විදර්ශනීගේ සොයුරාට තම නැගිනියට කතා කරන තරුණියකගේ අංකයක් සිහි වූයේ මේ අතරයි. ඔහු ඒ තරුණයාට කතා කළේය. එදින සන්ධ්‍යාවේ කතා කරමින් සිටින අතරතුර ඇසුණු විදර්ශනීගේ කෑගැසීම පිළිබඳව තරුණයා කරුණු කීවේ ඔය අතරයි. ඒ තොරතුර ලද මොහොතේ සිට ඔවුන් විදර්ශනීව සෙවීම ආරම්භ කළේය. ඒ අතර විදර්ශනීගේ පියා මහියංගන පොලිසියේ පැමිණිල්ලක්ද කළේය. ඒ රාත්‍රී 11:00 පමණයි. කරන ලද පැමිණිලට අනුව පොලිසියද විදර්ශනීව සේවීමට කටයුතු කළේය. ජංගම සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විදර්ශනී නැති ස්ථානයේ රැකවලේලා තැබීමට පොලිසිය අමතක නොකළේය. විදර්ශනී බස්රියෙන් බැස්සේ යයි කියන තැන සිට ගැමියෝ කිහිප දෙනෙක් සමග එක්ව විදර්ශනීගේ ඥාතීන් ඇසුවා කැලේ පීරන්නට වූහ. ඒත් ඒ රාත්‍රියේදී විදර්ශනී නැති ස්ථානයේ තිබී පිරිමි පාවාහන් නිවලක් විදර්ශනීගේ කුඩේ ආදී දේවල් හැරෙන්නට වෙනත් කිසිවක් පිළිබඳව තොරතුරු සොයා ගන්නට නොහැකි විය. රාත්‍රියේ අඳුර ඔවුන්ට විදර්ශනී සෙවීමට බාධාවක් වූයේය. මේ නිසාම ඔවුන් යලිත් පසුදා උදෑසනම සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට සිතූහ. සැබවින්ම එදින රාත්‍රියේ බස්රියෙන් බැස මාමාගේ නිවසට යමින් සිටි මහියංගනේ වේවත්ත කන්තල් කුඹුර අංක 8 නිවසේ පදිංචි සිටි 18 හැවිරිදි යෞවනයට සිදු වූයේ කුමක්ද? දුවට රස්තාවට යන්න ඕනකම තිබුණා. ෂේඩ් ලයින් එකේ තරුණ තරුණියන්ව රැකියාවට ගන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ. දුවත් එයාට අවුරුදු 18 සම්පූර්ණ වෙනතුරු ඇඟිලි ගැනගෙන හිටියේ. කොහොම හරි දුව එතන වැඩට ගිහිල්ලා මාස 3ක් විතර ඇති. වේපත්ත හන්දියේ ඉඳලා මේ ගෙදරට දුරයි. ඒ නිසා තමයි දුව මාමලගේ ගෙදර ගිහින් නැතර වුණේ. දුවට මුලින්ම ඕනේ වුණේ කොළඹ යන්න. ඒත් අපි කවුරුත්ම කැමති වුණේ නැහැ දුව කොළඹ යනවට. විදර්ශනී කියන්නේ මගේ තුන්වෙනි දරුවා. මට තවත් දුවෙක් සහ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. දුව නැහැ කියලා ආරංචි ලැබුණට පස්සේ අපි දුවව හෙව්වා. එදාරේ අපිට දුව හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි පහුවදා උදේ ගමේ අයත් පොලිසිය අයත් එකතු වෙලා දුව හොයන්න ගත්තේ. මගේ බාල පුතයි සහෝදරයෙකුගේ පුතයි තමයි දුවගේ මලසිරුර කැලේ තියෙනවා මුලින්ම දැක්කේ. දුවගේ නිරුවත් මලසිරුර දැක්කම මට මොනව වුණාද මන්දා. ජීවිතේ කවදාවත් තාත්ත කෙනෙකුට ඒ වගේ දර්ශනයක් නම් දකින්න ලැබෙන්න එපා. විදර්ශනීගේ පියා 47 හැවිරිදි PM අබේවර්ධන පවසන්නේය. මගේ දරුවා හරිම ආසාවෙන් හිටියේ මෝටර් සයිකලයක් ගන්න. එයා ඒ නිසාමයි රස්සාවට ගියේ. අපිට අඩුපාඩු තියෙනවා තමයි. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන අය. දුව ඉස්සෙල්ලම් පඩියෙන් අපි හැමෝටම ඇඳුම් ගෙනල්ලා දුන්නා. එයාට පඩි ලැබුණේ රුපියල් 12,000ක් විතර. මගේ දරුවා කිසි කෙනෙකුට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ ජීවත් වුණේ. ඒත් ඒ අහිංසක දරුවාට සිදු වුණේ මහා අපරාධයක්.
දුවගේ සතියේ ගෙදරාවේ නැහැ. ඊට කලින් සතියේ තමයි ගෙදරාවේ. සමහර දවස්වල සිකුරාදාට එහෙම නැත්නම් සෙන්සුරාදාට ගෙදර එනවා. ඒ විසඳුරත් තමයි ආයිමත් යන්නේ. දුව ගාමන්ට යනවට මුලදී අපි කැමති වුණේ නැහැ. අන්තිමට යාගේ බලකිරීම නිසාම තමයි අපි යාට කැමැත්ත දුන්නේ. දුව අපිට කවදාවත් කියලා තිබුණේ නැහැ යාට කරදරයක් තියෙනවා කියලාවත්. අපි දැනුවත්ව නම් දුව කායකවත් යාළු වෙලා හිටියේ නැහැ. විදර්ශනගේ මාවන විමලාවතී තම දුවගේ වියෝවෙන් බොහෝ කම්පණයට පත්ව හිඳින්නීය. විමලාවතී අම්මාට පමණක් නොව ඕනෑම අම්මා කෙනෙකුට තම දියණියට මෙවැනි ඛේදවාචකයක් සිදුවීම උහුලා ගන්නට පුළුවන්ද? විදර්ශනගේ නිවසේ අය දන්නේ එපමණකි ඒ තම දුව කාමාතුරයෙකුට බිලිව මිය ගිය බව පමණි. මේ කාමාතුරයා සෙවීමේ මෙහෙයුම දිගින් දිගටම දියත් කර තිබිණි. ඒ සඳහා පොලිසිය සමග ගම්මුද එක්ව සිටියහ. මහියංගන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා දැඩිව වෙහෙසවි කටයුතු කළහ. දෙසැම්බර් පළමුවනදා සන්ධ්‍යාවේ විදර්ශනී කැලේට ඇදගෙන ගිය ස්ථානයේ වැටි තිබු ඇගේ කුඩය ඊට ටිකක් එහාට වෙන්නට තිබු ඇගේ රෝස පැහැ පෑවහන් යුවළ මෙන්ම පිරිමේකුගේ පාවහන් කෙරෙහිද පොලිසිය දැඩි අවධානය යොමු විය. පොලිස් පරීක්ෂණවලදී මේ මිනිමැරුම සිදුව ස්ථානයේ වැටි තිබුණු එස්ලෝන් බට කෑල්ලක් සවිකරන ලද උඩා පිහිතලයේ කෙරෙහිද දැඩි අවධානයක් යොමු වී තිබිණි. දෙවනදා උදෑසන විදර්ශනීගේ අතුරුදහන් වීම සෙවීමට ඇගේ ඥාතීහු මෙන්ම ගම්වාසීහුද එක්වූහ. අලු කැටියාව තේක කැලෑවෙන් මදක් ඈතට වෙන්නට විදර්ශනීගේ නිරුවත් මලසිරුර වැටී තිබුණු මුලින්ම දුටුවේ ඇගේ බාල සිරු හා ඥාති සිරුරාය. අපි දෙන්න තුන්දෙනා එක එක පැත්තට ගිහිල්ලා තමයි හොයන්න පටන් ගත්තේ. විදර්ශනීගේ බාල මල්ලි මට කිව්වා අන්න අතන බලන්න කියලා. ඒ අපි ඉන්න තැනට අක්කා බිම වැටලා ඉන්නව පේනවා. මල්ලිට ඉන්න කියලා මම එතනට ගිහිල්ලා බැලුවා. විදර්ශනීගේ ඥාති සොයුරා පැවසුවේය. විදර්ශනීගේ මලසිරුර සොයාගත් පමණින් සියල්ල විසඳුනේ නැත. ඇගේ මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ලට යවන ලදී. ඉන්පසු පොලිසියට අවශ්‍ය වුණේ මේ අපරාධය කළ උන් සොයාගෑමයි. අලු කැටියාව ගමුන් පමණක් නොව අසල ගම්වල අයද පොලිසියට අපමණ සහයක් දැක්වූහ. පොලිසිය සැකකරු ගැන වඩා විමසිලිමත් වන්නට වූයේය. පොලිසියට තිබූ ප්‍රබලම සාක්ෂිය වූයේ පිරිමි පාවහන් යුවළ එස්ලෝන් බටේ සවිකල පිහිය මෙන්ම මලසිරුර ළඟ වැටී තිබුණු බීඩි හොටය පමණි. මිනි මරුවා සෙවීම සඳහා හසලකින් ගෙන්වන ලද ජිනා නැමති සුනුකයාද ඉබ ඔස්සේ ගොස් අවසානයේ ගැමි ගෙදරක නතර විය. පොලිස් ඇසුනේ ගෙදර සාමාජිකයන් පිටුපස ඇදී යන්නට විය. විදර්ශනීගේ මලසිරුර සොයාගත් දවසේ මුළු ගමම එම ස්ථානයට පැමිණියද සැකකාර ගෙදර අය එහි නොපැමිණි බව අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා දැන සිටියේය. පොලිසිය මේ සැකකරු පසුපස ලුහුබඳෙන්නට වූයේ ගම්මුද්ද ඔහු පිළිබඳ ඔත්තු සපයන්නට ඉදිරිපත් වීම නිසාය. ඔය කියන පුද්ගලය එයාගේ බිරිඳවත් ඇදගෙන පාළු ගෙදර ඉඳලා කැලේ පැත්තට යනව දුටුවා. හේනක සිටි පුද්ගලයෙකු උපපාරිසක චතුරංගට ඔත්තුවක් දුන්නේ ඒ අතරයි. මේ ඔත්තුව ඔස්සේ ගිය පොලිසිය ගම්මුන් හා එක්විය. ගම්මුන්ද කණ්ඩායම් වලට බෙදුනේය. අලු කැටියාව කැලෑබින් පීරා සැකකරු සොයන්නට ගම්මුන් ඉදිරිපත් වූයේ සේලු වඩ ඇතහැර දමාය. සැකකරුගේ පාවහන් යුවළ හා පිහිතලය පිළිබඳ ඔහුගේ මවගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇයට පිළිතුරු දීම මගහැරියාය. ඒවා තම පුතාගේ බව ඇය පිළිගත්තේ නැත. එහෙත් පසුව ඇයට කරුණු පහදා දීමෙන් පසු ඒවා තම පුතාගේ බවට මව පිළිගත්තාය. අවසානයේදී අලු කැටියාව කැලේ ඇල්හේන තලාව කන්ද වටකළ නිලධාරීන්ට සැකකරු හා පෙම්වතිය අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පොලිසිය දුටු මොවුන් දුවන්නට තැත් කළද නිලධාරීන්ට ඔවුන් කොටු කර ගැනීමට හැකිවිය. ඒ මොහොතේ තරුණියද වස පානය කර තිබිණි. සැකකරුද පොලිසිය දෙක වස පානය කර ඇති අතර පසුව දෙදෙනා මහියංගනයේ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අත්අඩංගුවට ගත් දිසානායක මුද්‍යන්සේලාගේ සුරංග කුමාර වන 27 සැකකරු මීට පෙරද සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් වැරදිකරුව සිටින අයකි. ඔහු විවාහ වී බිරිඳක් සහ තුන්මස් වේති දරුවෙකු සිටින අයකි. එසේ සිටියද ඔහු වයස අවුරුදු 15ක දැරියක් වූ ශශිකලා පැහැරගෙන ගොස් තිබිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට පොලිස් අත්අඩංගුවේ සිටින්නටද සිදුවිය. බාල වයස්කාර දැරියක් වූ ශශිකලා පරිවාසය මගින් ඇගේ අත්තම්මාට බාර දී තිබිණි. එහෙත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට එළියට පැමිණි විගස ඔහු දැරියගේ අත්තම්මාට පහර දී ඇව නැවතත් තම භාරයට ගෙන විත් තිබේ.
විදර්ශනීගේ සිදුවීම් වනවිට ශශිකලාත් ඔහුත් එක නිවසක විසූහ. සිද්ධේ ඌදා රාත්‍රී 7ට පමණ නිවසට පැමිණි ඔහු ශශිකලාට පවසා ඇත්තේ තමන් මිනිසකු මැරූ බවත් පොලිසිය තමන්ව සොයන බවත්ය. මේ නිසා ඔහු පොලිසියට බියෙන් නිවසින් පැන ගොස් කැලෑ ගතවන්නේ බාල වයස්කාර ඇය සමගයි. ඔවුන් පොලිසියට කොටුවන්නේ එලෙස කැලෑව තුළ ඇති ගල් ගුහාවක සිටියදීය. අත්තරංගුවට සැකකරු වසපානය කිරීම නිසා රෝහල් ගත කළද පසුව යථා තත්ත්වයට පත්විය. ඉන් පසුව සැකකරුගෙන් ප්‍රශ්න කරන්නට උප පොලිස් චතුරංගට හැකිවිය. මම එයා ගාමන් බස් එකෙන් බැහැලා එනකන් හැංගිලා බලන් හිටියා. ෆෝන් එකේ ලයිට් එකෙන් මම දැක්කා එයා හෑන්ඩ් ෆෝන් එකෙන් කාටද කතා කර කර එනවා. මම එයාට යන්න දීලා එකපාරට පස්සෙන් ගිහින් අල්ලගෙන එයාව කැලේට ඇදගෙන ගියා. ඉන් පස්සේ මම එයාට ඒත් එක මෙයාට සිහිය නැති වුණා. මම දෙතුන් වාරයක් කතා කළත් එයා කතා කළේ නැහැ. මට හිතුණා එයා මැරිලා කියලා. පස්සේ මම ගෙදරට දුවගෙන ගියා. මම ගෙදරට යනකොට ශශිකලා විතරයි හිටියේ. මම එයාට කිව්වා වරෙන්තුවකට පොලිසිය අය මාව හොයනවා, එන්න ඉක්මනට පැනලා යන්න කියලා. පස්සේ එයාවත් ඇදගෙන මං කැලේ පැන්නා. පැනලා කැලේ තියෙන පාළු ගෙදරකට ගියා. එතනදී ශශිකලා මගෙන් ඇහුවා ඇයි ඔයා බය වෙලා වගේ කියලා. මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුණා කියලා. එයා ඇයි කියලා ඇහුවා. මගේ ඇඟිල්ල හැපුවා, මට කේන්ති ගියා. ඒ නිසා මම මැරුවා. මැරුවේ ගෑණියෙක්ද පිරිමෙක්ද කියලාත් එයා ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා ඔයා මිනිහ මරලානේ, මට ඔයා එක්ක ඉන්න බෑ කියලා මාව දාලා යන්න හැදුවා. ඒත් බයට එයා ගියේ නැහැ. සැකකරු පොලිසියට කීවේය ඇයි තමසේ මේ කෙල්ලව මැරුවේ. උප පරීක්ෂක චතුරංග සැකකරුගෙන් විමසුවේය. එයා හැමදාම ගාමන් බස් එකෙන් බැහැලා යන්නේ මගේ ගේ ඉස්සරහින්. එයා ලස්සනයි, ඒ නිසා මට ආස හිතුණා. ඒකයි මම එයාව කැලේට ඇදගෙන ගියේ. පාපතිරේකුගේ අතර හසු වී තැලි පොඩි වීගේ ඒ මල් කැකුලේ අවසන් කටයුතු සිදු කෙරිණි. ඒ කන්තල් කුඹර ගම්බැසියන්ගේ පමණක් නොව අවට ගම්මානවල ඥාති හිතර්ශීගේද සහභාගිත්වෙනි. අනේ දෙයනේ, මගේ දරුවට උනා වගේ අපරාධයක් ආයනේ මිහිපිට කිසිම කෙනෙකුට වෙන්න එපා. දුවට මේ දේ කරපු එකාට ඉක්මනින් දඩුවම් කරන්න. මගේ සුදුරුව මට නැති වුණා. විදර්ශනීගේ මා විලාප තබමින් කියන්නේය. ඇය පමණක් නොව මේ ආරංචියේ කන වැකුණු කවුරුත් පාහේ ඉල්ලා සිටින්නේ විදර්ශනීගේ මිනි මරුවාට ඉක්මන් දඩුවම් කරන ලෙසයි. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවතත් වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.